එතකොට අපි කෙටි කතා වලින් ඒ දේවල් ඉගෙනගෙන හුදෙක්ම කතාව පමණක් නෙවෙයි පුතේ අපේ ඔළුව පෝෂණය කරගන්න ඕන අපේ හදවත පෝෂණය කරගන්න ඕන බැරි වෙලාවත් අපේ ඔළුව පෝෂණය කරගන්නට හදවත පෝෂණය කරගන්නට මේකෙන් අපි අපොහසත් වුණොත් අපි ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්න පටන් ගන්නවා මොකද මිනිස්සු කියලා කියන්නේ ඇත්තටම බය හිතන જાතිය වැඩ කරන කට්ටියක් දැන් නිකන් බලන්න මෑතකදී සිදුවෙච්ච දරුණුම අනතුර තමයි එක ඔයා වගේ මේ පාසල් යන වයසේ තරුණ පුතාලා පිරිසකට උපදේශක් දෙන්න ගියපු ආදරණීය පියතුමෙක්ට ඒ තරුණ පුතාලා පිරිස එකතු වෙලා හෙල්මට් එකකින් ගහලා මරලා දැම්මා. දැන් මේක ඇහුවට පස්සේ අපි ඒකට සෝසුසුම් හෙලනවා. අනේ අපොයි කියනවා. මම දැක්ක Facebook එකෙත් හැමතැනම කට්ටිය එක එක කතන්දර කියනවා. විවිධ කතාබහ දක්නට ලැබෙනවා. එතකොට මම දැක්ක සමහරු ඒ දරුවන්ගේ අම්මලා තාත්තලාට බයින්න. එතකොට මම දැක්ක සමහරක් කියලා ඒ දරුවන්ගේ ගුරුරුන්ට බයින්න සමහරු. ඒ දරුවන්ට බයින්න. ඒ Facebook එකේ ඒ කට්ටිය ඉන්න pages නැත්තම් profile links share කරලා සමාජ කතිකාවක් ඇති කරන්න හදනවා. ඔය මොනවද වෙලා තියෙන්නේ සමාජයේ? තව මිනිහෙක් උපදේශක් දුන්නහම පිළිපදින්න බැරි. තව මිනිහෙක් දෙයක් කිව්වහම ඊපසන්න බැරි. නුරුස්නා ගති යුක්ත සමාජයක් ඇයි අද බිහි වුනේ? අපි ඒකට හේතු හෙව්වද? නැහැ. හැමෝම බනින්නේ අර හෙල්මට් එකෙන් ගහලා වැරද්ද කරපු කොල්ලෝ සෙට් එකට විතරයි. හැබැයි ඇයි අපේ මිනිස්සු හොයන්නේ නැත්තේ? එවැනි පිරිසක් බිහි වුනේ කොහොමද? ඇයි ඒ වගේ මිනිස්සු පිරිසක් ලංකාවේ බිහි වුනේ? අනිත් මිනිහා ගැන හිතන, අනිත් මිනිහා ගැන ආදරයෙන් කටයුතු කරන, වැඩිපුර බුදුබණ අහන, වැඩිපුර බුදුබණ කියන, මෛත්‍රී කරන්න කියන සර්වාගමික ආගම් හැටහුටාමාරක් තියෙන මේ රටේ තව මිනිහෙක් කියන දෙයට ඇයි ඒ මිනිහා මරණ තත්ත්වයකට මිනිස්සු පෙළ ගැහුනේ? මම එකක් කියන්නද? ඕකට ප්‍රධාන හේතුව තමයි කලාව සාහිත්‍ය කියන දේ සමාජයෙන් අතුගා දැමීම. අද වෙද්දී සාමාන්‍ය පෙළ තුල, උසස් පෙළ තුල ළමෙක්ට කලාවක රසවින්දනයක පහසක් ලැබෙන්න දෙන්නේ නැහැ. අන්න ඕකේ අවසාන ප්‍රතිඵලය තමයි ළමයි කෙටි කතාවක් කියවන්නේ නැහැ. නවකතාවක් කියවන්නේ කවියක් කියවන්නේ එතකොට ළමෙක් කෙටි කතාවක් නවකතාවක් කවියක් කියවන්න ඕන කියලා කලාකාමී සාහිත්‍ය අදහස් තියෙන මිනිස්සු සමාජයට ප්‍රකාශ කරපුවාම කියනවා උන් ගොන්නු කියලා කලාව සාහිත්‍ය ඛණ්ඩද කියලා අහලා තිබ්බා අපේ හිටපු ජනාධිපතිවරයෙක් අහලා තිබ්බා දේශපාලන විද්‍යාව කළා මොකටද කියලා දැන් ওই පේනව නේද අහන එකේ ප්‍රතිඵල ටිකෙන් ටික පත් වෙන්න ගන්න හැටි එක තැනක කැම්පස් එක පිහියනුමක් සිදු වෙනවා තව තැනක බලන් ඉද්දී එලිපිට ඇවිල්ලා මිනිස්සු මරනවා තව තැනක බලන් ඉද්දී තාත්තලා දුවල දූෂණය කරනවා ඔන්න දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි සමාජයේ කාටවත් උපදේශක් දෙන්න බෑ තරුණ තරුණියෝ පාසල් දරුවෝ කෝපාවිෂ්ඨ වෙලා උපදෙස් දෙන මිනිස්සුන්ට එරෙහි වෙනවා එතකොට මේ ඇවිල්ලා තියෙන්නේ හික්මීමක් නැති සමාජයක් එතකොට ඕකට වග කියන්න ඕනේ අර දරුවෝ විතරක් නෙවෙයි ඕකට වග කියන්න ඕනේ මේ සමාජ ක්‍රමය හදපු මෝඩ බලධාරීන් සහ වැඩිහිටියෝ ළමෙට්ට කලාව රස වින්දනයක් දැනෙන්න දෙන්නේ නැතුව කලාව රස වින්දනයක් විඳින්න දෙන්නේ නැතුව ළමයාගේ හදවත පෝෂණය කරන්නේ නැතුව තාක්ෂණික විද්‍යාත්මක ලෝකයට පමණක් විවර වෙලා අපේ මිනිස්සු හිතුවේ ඔළුව හදන්න විතරයි. ඔන්න දැන් ඔළුව හදන පරපුරක් බිහි වෙලා කෘතිම රොබෝවරු බිහිවන මේ සමාජය තුළ අනිත් මිනිහා ගැන හිතේ ලතෙත් බවක් නැතුව Tamanට කැමති දේවල් මිනිස්සු කරන්න පටන් ගන්න. මේ ආරම්භය පමණයි අවසානයේ මීටත් වඩා දරුණු විය හැකිය. ඒ නිසා දැන්මත් අපේ රටේ බලධාරී වැඩිහිටියෝ අම්මලා තාත්තලා තමන්ගේ දුවල පුතාලට මේ විවරමන තාක්ෂණික ලෝකයේ විද්‍යාත්මක ලෝකයේ පෙන්눔 කරලා දෙන්නාසේම පොතකට කලාවකට සාහිත්‍යයකට කලා අංගයකට දරුවෙක් යම් ආකාරයකට සමීප කරොත් ඒකේ ගුණ වගාවන් ඉස්සරහට හොයාගන්න ඉඩකඩ ලැබෙවි. එහෙම නැතුව දෙයක් කරා කියලා ඒ කරපු දේ කරපු යුන්ට අපි පස්සෙන් ගිහිල්ලා වද දිවි තොපි මේක කරා නේද කී කිය උන්හන් අඩු ගන්නවට වඩා අපි හිතන්න ඕන දේ තමයි මෙතනින් යහටවත් මේ දේවල් හැදෙන්න ඕන මම විශේෂයෙන් කියනවා ආර්ට්ස් කරන කලා කරන උඹලා නම් හැමදාම හිතන්න ඕන එකම දේ තමයි මානව සංවේදීතාවේ හදවත මේ සමාජය ගැන හිතන්න ඕන මොකද අපි මොන දේ කරත් අපිට ජීවත් වෙන්න සමාජයක් ඕනේ